අපේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සාර්ථක වෙන හැම අවස්ථාවකම අපේ කණ්ඩායමට හොඳ පන්දියවන් නොහිටියා. ඒ වගේම තමයි අපි පසුගිය කාලේ අසාර්ථක වෙද්දී ඒකට ලොකු හේතුවක් වුණේ අපි සතු හොඳ පන්දියවන් නොහිටපු එක. කොහොම හරි දැන් අපි නැවත වෙනස් විදිහේ පන්දියවන් ටිකක් හොයාගෙන තියෙනවා. ඒ අතරින් අපේ හොඳම සොයා ගැනීමක් තමයි මහේෂ් තීක්ෂණ කියන්නේ. තීක්ෂණ කියන්නේ දැන් වයසෙන් තරුණ ක්‍රීඩකෙක් වුණාට අත්දැකීම් වලින් පරිණත ක්‍රීඩකෙක්. තීක්ෂණ පරිණත වෙන්න IPL සෙල්ලම් කළ එක ලොකු හේතුවක් බවට පත් වුණා. T20 තරඟවල පසුගිය කාලේ වැඩපෙන්නපු මේ පන්දියවන් නා දැන් එක් දින පිටියේ ශ්‍රී ලංකාවට නැතුම් බැරි පන්දියවන්ෙක් බවට පත් වෙමින් ඉන්නේ. ලෝකුස්ලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ වනිදු ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුල් ලබා ගනිද්දී වනිදුට නොදෙවෙනි සේවයක් කරන්න තීක්ෂණ සමත් වෙනවා. අපිට අමාරු තරඟ විදියට පත් වුණු ස්කොට්ලන්ත තරඟයත් නෙදර්ලන්ත කණ්ඩායමක තරඟයත් දිනන්න පන්දුවේ ලොකු බරක් ඇදපු තීක්ෂණ සත්කාරක සිම්බාබ්වේ පරාද කරන්න අපූරු පන්දුවේ මේ දක්ෂතාවයක් පෙන්නනවා. මේ දක්ෂතාවෙන් පස්සේ තරඟේ වීරයා බවට පත් වෙන මහේෂ් තරඟින් පස්සේ කිව්වේ ශ්‍රී ලංකාවේ පන්දු කරන බලයනියේ තියෙන විවිධත්වය වර්තමානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකත්වයට හේතු වෙලා තියෙනවා කියලා. අපේ කණ්ඩායමේ පන්දියවන්ගේ තියෙන වෙනස්කම් අපේ ජයග්‍රහණයට ලොකු හේතුවක් වුණා. වනිදු, දිල්ෂාන් මදුසංක, මතීෂ වගේම මගේ පන්දුවෙන් බැලුවම එකිනෙකට වෙනස්. ඉතින් එහෙම වුණාම ප්‍රතිවාදී කණ්ඩායම් වලට ලේසි නැහැ. හැමදාම කවුරුත් හොඳට කරන්නේ නැහැ. හැබැයි කවුරු හරි සාර්ථක වුණොත් එයා හොඳටම කරනවා. ඒ නිසා අපිට කණ්ඩායමක් විදිහට ඉස්සරහට යන්න පුළුවන්. හසරංගයි මායි පසුගිය කාලේ ගොඩක් හොඳට පන්දියවුවා. සමහර දවසට එයාට කඩුළු වැටුනේ නැති වුණත් ඒ පැත්තෙන් දීපු පීඩනේ නිසා මම කඩුළු ගත්තා. ගොඩක් කාලවට අපි බලන්නේ කඩුළු නැති වුණොත් ලකුණු අඩු ගානකට පන්දුආර ඉවර කරන්න. එතකොට අනිත් කෙනාට කඩුළු ගන්න පුළුවන්. ක්‍රිකට් වල ප්‍රතිකරණය විතරක් නෙමෙයි පන්දියවද්දීත් පාර්ට්නර්ෂිප් එකක් තමයි සාර්ථක වෙන්න පුළුවන්. ওই විදිහට තමයි තීක්ෂණ අදහස් දක්වලා තිබුණේ. මම වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.